එතකොට අපි ගිහසතිය ඩොමේන් එක ගත්තනේ. එතකොට ඩොමේන් එක ගත්තේ පොබ්බන් එකෙන්. දැන් හොස්ට් එක ගන්න හදන්නේ Namecheap එකේ. එතකොට මේ දෙක තියෙන තැන් දෙකනේ. එකක් ඩොමේන් එක දිනව පොබ්බන් එක ඇතුලේ හොස්ට් එක තියෙනවා. දැන් අපි පර්චේස් කරාම Namecheap එක ඇතුලේ. එතකොට දැන් අපි මේ දෙක කනෙක්ට් කරා. එකට අපි කියනවා ඩොමේන් පොයින්ටින් කියලා. එහෙම නැත්නම් DNS අප්ඩේට් කරනවා, name server අප්ඩේට් කරනවා කියලා කියනවා. හරිද? එතකොට ඔයාලා හොස්ටින් Namecheap එකෙන් ගත්තාම මේල් එකක් එනවා ඔයාලගේ name server මොනවද කියලා. හරිද? ඒ වගේම Namecheap එකක් නැත්නම් වෙන කොහෙන් මේ හොස්ටින් ගත්තත් ඒ අදාළ හොස්ටින් සමාගමෙන් ඔයාලට හම් වෙනවා name server. දැන් DNS record. හරිද? එතකොට අන්නේ name servers දෙකක් හෝ තුනක් හම් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට දෙකයි හම් වෙන්නේ. තුනක් හම් වෙන්න පුළුවන් ඒක එක ආයතනය අනුව. එතකොට මේ name servers හම් වුණාම අපි domain එකේ name servers update කරනවා කියලා පොඩි process එකක් කරනවා. දැන් Namecheap පොබ්බන් එකේ නම් මේ වගේ domain එකට ආවට පස්සේ මෙතන තියෙනවා authoritative name servers කියලා. දැන්ට හතරක් වෙනවා. මේ තියෙන්නේ ඩිෆෝල්ට් එන name servers. කියන්නේ Namecheap එක ඇතුලේ sorry පොග්බන් එක ඇතුලේ තියෙන්නේ. ඒතර අපි මේක දැන් පොයින්ට් කරන්න ඕනේ Namecheap shared host එකත් එක්ක. ඒකට අපිට කරන්න තියෙන්නේ මෙතනින් දෙන edit කියලා බටන් එකක්. ඒක ක්ලික් කරලා ඉතින් දැන්ට තියෙන name servers ටික මුලින්ම කළා. අපි ඇඩ් කරනවා dns1.namecheap hosting.com dns2.namecheap hosting.com මේ dns1 dns2 කියන එකට වෙනස් නැත්නම් namecheap hosting.com කියන තමයි මේක එන්නේ shared hosting වලට Namecheap වල හරිද දැන් ඔයා බලන්න සමහරට මේක දැන් මම කොහෙන්ද ගැලුවේ කියලා මේක අපි පාවිච්චි කරන නිසා අපි දන්නවා දැන් ඔයා hosting ගත්තට පස්සේ ඔයාට mail එකකින් එනවා name servers ටික shared hosting ගත්තොත් කවුරු Namecheap එක ගත්තත් මේක තමයි හැමෝටම වෙන name servers දෙක. හරිද? මොන්න අපි name servers දෙක දැම්මා submit කරා. ඔච්චරයි domain එක ඇතුලේ ඔයාලා කරන්න තියෙන්නේ. ඔබට අපි කියනවා domain pointing කියලා. හරිද? මොන්න අපි දැන් අපේ domain එක point කරා. සාමාන්‍යයෙන් එවෙලේම domain එක අප්ඩේට් වෙන්නත් පුළුවන් නැත්නම් පැයක් දෙකක් යන්නත් පුළුවන් උපරිම දවසක් යන්නත් පුළුවන් ඊට වඩා යන්නේ නැහැ ඒක ඉතින් එක එක ටයිම් එක අනුව තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ දැන් සමහරක් වෙනක කනෙක්ට් වෙලා තියෙනවා ඊට පස්සේ දැන් ඔන්න අපේ ඩොමේන් එක ඇතුළේ වැටි ඉවරයි අපි යනවා හොස්ටින් එකට එහෙම නැත්නම් Namecheap account එකට Namecheap account එකට ගිහිල්ලා අපි මෙතන හොස්ටින් plan වල shared hosting කියන එකට යනවා shared hosting එකට ගිහිල්ලා අපි දැන් purchase කරන්න හදන්නේ stellar plus කියන package එක. හරිද? දැන් මෙතනදී ඔයාලට තියෙනවා data centers. USA තමයි default වෙන්නේ. UK, Europe කියලා තියෙනවා. දැන් ඔයාලට වෙනද USA ගණන් ගන්නවා, UK, Europe ගණන් වෙන්නේ. එහෙම ලොකු වෙනසක් නැහැ. US ගන්න තොරල කොස්ට් එකක් ගන්න. ඔයා යියලි මේකට කියන්නේ අවුරුද්දට මේක පාර ගිනවනවා නම් මාසෙකට ඔයාට බිල් එන්නේ ඩොලර් 2.68ක්. ඒ කියන්නේ අවුරුද්දටම ගත්තොත් 2.68 ඒවා ඩොලර්. කියන්නේ 68 ඒවා 12ක් කියන්නේ ඩොලර් 32.16ක් තමයි අවුරුද්දට මේක පාර ගන්න නම් වෙන්නේ. එතන අපි රුපියස් වලින් ගත්තොත් 6000ක් 6500ක් වගේ ගන්නත් ලැබෙයි. තරවා මේක මාස ගාන යනවා නම් මන්ත්ලි කියන එක සිලෙක්ට් කරන්න ඕනේ මාසකට ඩොලර් 488යි යන්නේ මාසකට ඩොලර් 488යි කියන්නේ රුපියල් 1000කට තමයි කිට්ටු වෙන්නේ බලමු 25 ගන්න ඕ පරිම රුපියල් 1000යි නැත්නම් 900 ගානක් තමයි බිල් වෙන්නේ තරවා මන්ත්ලි ගෙවනවා නම් මන්ත්ලි දාන්න පුළුවන් ඊයලි ගෙවනවා නම් ඊයලි දාන්න පුළුවන් ඊයලි දානකොට ගාන අඩුයි පරිගෙල දැම්මාම අපිට උපරිම 1500ක් කියලා දැන් මාස ගාන ගියොත් එහෙම 12000ක් වෙනවා. ඊවල ඉවර වෙන්නේ. ඉතින් මාස ගාන ගෙවනවද එකපාර ගෙවනවද කියන එක ඔයාගේ
ෆයිනන්ෂල් ස්ටැබිලිටි එකත් එක්ක ඔයා කල්පනා කරන්න කොහොම කරත් එකම ප්‍රොඩක්ට් එක තමයි හම්බෙන්නේ. ගෙවන ගණන් විතරයි වෙනස් වෙන්නේ. එල්ෂන් මල්ලි අපි මේකට අවුරුද්දටද මාසෙකටද මාසෙකටනේ අපි ගෙවන්නේ නේ? ඔව් මාසෙකටම වයි. මාසෙකට. හරි ඒ නිසා අපි දැන් මන්ත්ලි ප්ලෑන් එකට ගිහිල්ලා මෙතනින් ගෙට් ස්ටාර්ට් දෙනවා. එතකොට දැන් ඔයා ගාව මේ වෙනකොට Namecheap එක ඇතුළේම ඩොමේන් එකක් තියෙනවා. ඔයාට පුළුවන් මෙන්න මේ x16 ඩොමේන් නේම් කියන එක දෙන්න. Namecheap එක ඇතුළේ sorry Namecheap එක ඇතුළේ හෝ එළිය වුණත් මේ වෙනකොට ඔයා ඩොමේන් එකක් අරගෙන නම් තියෙන්නේ ඔයාට දෙන්න පුළුවන් මෙතන x16 ඩොමේන් නේම් කියලා. ඔයා දැන් ඩොමේන් එකක් අරගෙන නැතුව ඩොමේන් එකක් මේක ඇතුළේම ගන්නවා නම් ඔයාට පුළුවන් new domain name කියන එක select කරන්න. දැන් ඩොමේන් එකක් නැත්තම් මේක ඇතුළෙම නම් ඩොමේන් එක ගන්න new domain name දෙන්න පුළුවන්. දැන් ඩොමේන් එකක් තියෙනවා නම් Namecheap හෝ කොබ්බන කොහේ හරි තියෙන එකක් නම් existing domain name කියලා දෙන්න පුළුවන්. එතකොට දැන් අපේ ඩොමේන් එක තියෙනවානේ. ඒ නිසා මම දෙනවා existing domain name කියලා. ඊට පස්සේ existing domain name කියලා කිව්වහම එතන තියලාට ඔප්ෂන් දෙකක් තියෙනවා. දැන්ට ඔයාගේ account එක ඇතුලේ Namecheap එකේ domain එකක් තියෙනවා නම් මේක enable වෙනවා. කියන you are Namecheap domain name කියලා. දැන් මේ domain මේ Namecheap එක දන්නවනේ අපිට domain එකක් නැහැ කියලා. ඒ නිසා මේක disable වෙලා තියෙන්නේ. ඔයාගේ domain එකක් තිබ්බනම් මේක enable වෙනවා. ඒතර අපිට තියෙන option එක තමයි you are third party domain name කියලා. ඒ කියන්නේ Namecheap එක ඇතුලේ නෙමෙයි අපේ domain එකේ තියෙන එළිය. මේක තමයි මේකෙන් කියන්නේ. ඒතර you are third party domain name කියලා මෙතනින් ඔයාගේ domain name එක search කරා. අපේ ඩොමේන් එක betclick.com නේ ඩොමේන් නේම් එක අරගෙන විතර දාලා සර්ච් කරනවා. එතකොට ඔය වගේ ඩොමේන් එක දැම්මට පස්සේ ඔයා මෙතන දෙන්න ඕනේ connect to hosting කියලා. ඊට පස්සේ මෙතනින් එනවා connected කියලා. ඔන්න ආයෙම උඩට ගියොත් ඩොමේන් නේම් එක connect to කියන existing domain name දුන්නා Namecheap එකේ නෙමෙයි නිසා සහ මේ වෙද්දි domain එකක් අපි අරගෙන තියෙන නිසා existing domain name කියන එක දුන්නා existing domain name කියන එකෙන් දෙනවා your third party domain name කියන එක මොකද මේ Namecheap එක ඇතුලේ මේ domain එක තියෙන්නේ ඊට පස්සේ domain name එක මෙතන search කරලා connect කියන එක click කරාම connected කියලා එනවා හරිද ඊට පස්සේ මෙතනින් add to cart දෙනවා ඔයා මෙතන ආයි බලන්න price එක 480 වල තියෙන්නේ හරිද ඒ වගේම ඔටෝ රිනියු දෙනකොට මතක තියාගන්න හැම මාසෙ මාසෙ ගානේ නම් ගන්න හැම මාසෙම ඔයාගේ account එකේ 1000ක් තියෙන්න ඕනේ පරිම හරිද එතකොට ඔටෝ රිනියු අවුරුද්දක දුන්නොත් ඊළඟ අවුරුද්ද තමයි ඔයාට ආයි ගෙවන්න දෙන්නේ කොහොම හරි ඔටෝ රිනියු කියන එක දාලා තියන්න ඒක සේෆ් සයිට් හොඳයි ඊට පස්සේ මෙතන තව තියෙනවා යට SSL එකක් ගන්න කියලා තියෙනවා VPN එකක් ගන්න පුළුවන් CW WordPress ඒක හොස්ටින් තියෙනවා ඊමේල් අනම්මනම් තියෙනවා ඔයාව කිසිදයක් ඇඩ් කරන්න යන්න එපා. ඔයාට ඕනේ මෙතනදී දැන් හොස්ට් එක විතරයි. 488ක් එනවා. කන්ෆර්ම් ඕඩර් කියන එක දෙන්න. මේ මේවා මුකුත් දෙන්න එපා. හරි. මේවා දුන්නොත් මේවා බිල් වෙනවා. ඊට පස්සේ දැන් account holder එකේ නම එනවා. campaign name එකක් අවශ්‍ය නම් දාන්න පුළුවන්. required නෑ. job title එකත් අවශ්‍ය නම් දෙන්න පුළුවන්. මෙතන address line මේ ටික නම් අපිට select මේ fill කරන්න වෙනවා.
ඉතින් ඇඩ්‍රස් එක දාන්න ඕනේ මුලින්ම මම දැන් ඉස්සෙල්ලා අතුඩි ගියාර ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක දාගන්න හරි මදුවායිති වෙන්නේ සාධන බස මදුවේ දැමක ඉදස මදුව නිසා මදුව සිප් කෝඩ්ඩක ස්වා දන්න ඇත්තම් ගූගල් කරන්න මදුව සිප් කෝඩ්ඩරි පෝසල් කෝඩ් කළ ගැවත්න්නේ එකම දමයි සුවයි එකසිය ති සිප් කෝඩ් වෙන්න මේවා අවශ්‍ය නම් දෙන්න නැත්තම් මේවා පස් වුණත් ඒවට දෙන්න පුළුවන් අත්‍යවශ්‍ය නැහැ. ෆැක්ස් නම්බර් ඔප්ෂනල් ඒවා දෙන්න දෙයක් නැහැ. ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ඇඩ්‍රස් එක ඊට පස්සේ ඇඩ්‍රස් එක අයිති වෙන සිප් කෝඩ් එක කන්ට්‍රි කෝඩ් ඔල්රෙඩි ශ්‍රී ලංකාව කියලා එනවා. ෆෝන් නම්බර් එක මේ දෙන්න ඔයාගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් ෆැක්ස් නම්බර් අවශ්‍ය නැහැ. ඊමේල් එක ඔල්රෙඩි ආ ගන්න. හරි. ටික දීලා ඉතින් කන්ටිනියු දෙන්න. සමහරවිට කන්ට්‍රිව් දෙනකොට ඔයාගේ මොනවා හරි අඩුපාඩුවක් තිබ්බොත් ආයෙ මෙතන වැටෙයි. මොකක් හරි ෆීල්ඩ් එකක් තව ෆිල් වෙන්න ඕන කියලා. එතකොට මේ ෆීල්ඩ් එකයි ෆිල් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පේමන්ට්ස් වලට තමයි එන්නේ. පේමන්ට් කරන්න පුළුවන් ඔයාලට ඕනම ක්‍රෙඩිට් ඩෙබිට් කියන්නේ ඔන්ලයින් පේමන්ට්ස් ඇක්ටිව් ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් ඊට පස්සේ PayPal තව තියෙනවා මේක account funds කියලා තව ඔප්ෂන් එකක්. PayPal දෙන්නම් PayPal වලින් pay කරන්න පුළුවන් නැත්තම් නම කාඩ් එකෙන් මතක තියාගන්න මේ කාඩ් එක ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් ඇක්ටිව් වෙන්න ඕන. හරිද? ඊපස්සේ මෙතන තියෙනවා මම දැන් කාඩ් ඔප්ෂන් එකට යන්නේ. කාඩ් එකේ නම. දැන් මේ කාඩ් එකේ නම දානකොට මතක තියාගන්න ඩෙබිට් කාඩ් වල වගේ නම් නමක් එන්නේ නැහැ නේ. ඔතේ මේ වෙලාවෙම අපි බැංක් එකෙන් ගන්නවා. එතකොට නමක් නැතුව තමයි තින් ක්‍රෙඩිට් කාඩ් එක ගන්න නමක් තියෙන්නේ. එතන නමක් නැහැ කියලා ඔයා මෙතන බැංකුවේ නම නෙමෙයි ගහන්න ඕනේ. ආගේ පර්සනල් නම ගන්න. ඊට පස්සේ කාඩ් නම්බර් එක. කාඩ් එකේ ඉස්සරහා එනවා කාඩ් නම්බර් එක. අංක 16කින් ඒ කාඩ් නම්බර් එක ඇඩ් කරන්න. ඊට පස්සේ මෙතන දෙන එක්ස්පයර් ඩේට් එක දාන්න. ඒකත් කාඩ් එකේ ඉස්සරහා තියෙන. ඊට පස්සේ කාඩ් එක පිටිපස්සේ දිනවා CVC නම්බර් කියලා. අංක තුනකින් තියෙන පොඩි කෝඩ් එකක්. ඒකත් ඇඩ් කරන්න. රයිට්. මොන කාඩ් එක මිස කියලා ඇඩෙන්ටිෆයි කරගන්නවා. අපි එක්ස්පයර් ඩේට් එක දාලා තියෙනවා. පිටිපස්සේ තියෙන කෝඩ් එක දාලා තියෙනවා. කාඩ් හෝල්ඩරේ නම දාලා තියෙනවා. කාඩ් බිලින් ඇඩ්‍රස් එක ඔයා දැන් ඉස්සෙල්ලා ඩොමේන් එක පර්චේස් කරද්දී අපි දැන් දුන්නේ ඇඩ්‍රස් එක. ඒකේ විදිහටම තියන්න. තියන්න යන්නේ ඔල්රෙඩි එනවා. වාට අවශ්‍ය නම් නිකම්ම තියෙන තව චේන්ජ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන remember this card for later use කියලා. කියන්නේ ඔයාට පුළුවන් මේ කාඩ් එක මේක ඇතුලේ save කරන්න. මොකද දැන් අපි මාසෙ මාසෙට ගෙවනවා නම් ඊළඟ මාසෙත් මේක payment එකක් යන කාඩ් එකක් දාගන්න බෑ. අන්න ඒ වගේ නිසා මේක add කරලා තියන්න කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. Namecheap එකෙන් ඔයාගෙන් හොරාට සල්ලි කපා ගන්න නැහැ. ඒ නිසා කාඩ් එක add කරලා තියන්න බය වෙන්න එපා. ටික දීලා the receipt details වලට තියෙනවා ඔයා දැන් දුන්න details ටික. Renewal settings වලටත් ऑटोमेटिकल रिन्यूअल කියලා මන් දීලා දෙනවා ඒක ඔල්රෙඩි ඉනෝ රෙකමෙන්ඩඩ් කියලා අන්තිමට තියෙනවා සේව් ද කන්ෆිගරේෂන් අබවුට් ටු මයි ඩිෆෝල්ට් පේමන්ට් සෙටින්ග්ස් කියනවා ආයි Namecheap එකේ මොකක් හරි මේ බයි කරනවා නම් ඩිෆෝල්ට් පේමන්ට් ඔප්ෂන් එක විදිහට මගේ මේ කාඩ් ඩීටේල්ස් ගන්න කෙනෙක් තමයි එතන තියෙන්නේ ඒකත් ඔයා කැමති නම් දෙන්න මම සාමාන්‍යයෙන් මෙතන ටික් එක දෙනවා ඒතර ආයෙ කාඩ් ඇඩ් කරගෙන ඉන්න දෙයක් නැහැ ඔය ටික දීලා මෙතන ගාන හරි ආයි බලලා ग्लास मेक तम कनेक्ट डोमेन मंत पे करवा कार्ड डीटेल ऑटोमेटिक मंगन करा
මෙන්න මගේ විස්තර ටික ඊට පස්සේ මෙතන යට තියෙනවා terms and agreements කියලා මේක අනිවාර්යෙන් ක්ලික් කරන්න. මේක ටික් කරලා ගාන හරිනේ. ඉතින් pay now දෙන්න. ඔයාගේ account එකේ සල්ලි තියෙන්න කැපෙන්න. හරි. හරි අපේ ඕඩර් එක ගිහින් තියෙනවා. තියෙන ඕඩර් නම් එක දැන් ඊමේල් එකක් එනවා. ඔයාගේ ඕඩර් එක කම්ප්ලීට් වුණාට පස්සේ ඊට පස්සේ ඔයාගේ account එකේ සල්ලි කැපිලා යනවා. Right. දැන් අපේ ඕඩර් එක done. ඊට පස්සේ අපි යනවා home page එකට ගිහිල්ලා. මෙතනින් ආයි dashboard එකට යනවා. Dashboard එකට ගියාම ඔන්න දැන් තියෙනවා ඔයා අරන් තියෙන හොස්ට් එක අපට ඇවිල්ලා. දැන් මෙතන හොස්ට් එක ආවට ඔයාලට මේ ඩොමේන් නේම් එකෙන් පෙන්නන්නේ. ඒ කියන්නේ ඔයා ඩොමේන් එක මේක ඇතුළේ තියෙන එක නෙමෙයි. ඩොමේන් එක තියෙන්නේ ඔයාගේ පොප් බන් එකේ. එක කනෙක්ට් වෙච්ච හොස්ට් එක තමයි මේ පෙන්නන්නේ. හරිද? මේ හොස්ට් එකේ අපට හම් වෙනවා C panel එකක්. එහෙම නැත්නම් control panel කියලා එකක්. සාමාන්‍ය JR hosting වල හම් වෙනවා control panel එකක් කියන්නේ C panel එකක් හරි direct admin කියලා option එකක් වුණ සමහරක් hosting වල පොඩි direct admin එකක් හම් වෙනවා හරිද? ඒතර ඒ control panel එකෙන් තමයි අපි උතනින් එහාට මේ host එක ඇතුලේ තියෙන අපිට අවශ්‍ය දේවල් කරගන්න අතරම තියෙන control unit එක තමයි control panel කියන්නේ. ඕකට ගිහිල්ලා තමයි ඔක්කොම ටික කරගන්න WordPress දාන්න, WordPress ඕන remove කරන්න, backup කරන්න, email හදන්න ඒ වගේ ගොඩක් SSL activate කරගන්න ඔය ගොඩක් options තියෙනවා. හරි. එතකොට අපි ඔය C panel එකට log වෙන්න. මෙතන මේ තියෙනවා වට පේනවා මෙතන home icon එකේදී නිකන් hard එක වගේ icon එක. ඔය hard එක වගේ icon එක යටට ගියාම තියෙනවා go to C panel එක. ඔක click කරා. මේ click කරාම ඔයාව ඔයාගේ host එකට අදාළව තියෙන C panel එකට add වෙනවා. ඔන්න අපි අරන් තියෙන හොස්ටින් එකේ C panel එකට අපි ආවා. එතකොට අපි දැන් ඔහට පේනවා මෙතන ආවට පස්සේ මේකේ දේවල් තියෙනවා. හරිද? මේකේ අත්‍යවශ්‍ය දේවල් ටික කොහොමද කියලා දෙනවා. දැන්ට නිකන් ඔයා හොස්ටින් එක ගත්තට පස්සේ ඇවිල්ලා බලන්න. දන්නත් දේවල් දැන්ට මුකුත් කරන්න යන්න එපා කියලා දෙනවා. මේ වෙලාවෙදී ඔයාගේ ඩොමේන් එක කනෙක්ට් වුණාට SSL සර්ටිෆිකේට් එක ඇක්ටිව් වෙලා නැහැ. මේක අපිට මෙතනින් බලන්න පුළුවන්. තාම කුප් සර්ටිෆිකේට්ස් අවේලබල් නැහැ. බැග් ගිහිල්ලා අපිට පුළුවන් මේ යටටම යනකොට තියෙනවා exclusive for Namecheap customers කියලා ඔප්ෂන් එකක්. ඒකේ තියෙනවා Namecheap SSL කියලා එකක්. ඒකට යන්න. තොර ෆස්ට් ටයිම් සයිනින් ඉන් Namecheap කියලා වගේ. පොදුවට අමුතුවෙන් SSL ගන්න දෙයක් නැහැ. මේ ස්ටිවර් ප්ලස් account එකක් ගන්නකොට ඔයාලට SSL 50ක් මේගොල්ලෝ ෆ්‍රී ඉෂුව කරනවා. මෙතන ඔයා යන්න ඕනේ install via Namecheap SSL කියලා. දැන් මෙන්න තියෙනවා අපේ SSL ID එක අවුරුද්දකට issue කරලා තියෙනවා. තාම in progress තියෙන්නේ. මෙතනින් active වෙලා නැහැ. ඒකයි අර අදන අද මේ තියෙන log එක වැටලා නැත්තේ. හරිද? ඔයාලට සාමාන්‍යයෙන් විනාඩි 25ක් යනවායි කියලා තමයි normally කියන්නේ. මේ SSL එක active වෙන්න ඒ වුණාට මෙතන දෙපාරක් තුන් පාරක් මේ sync කියන option එක දුන්නාම auto මේක active වෙනවා. Right, on already අපි SSL active. හැබැයි සමහරක් වෙලාවට ඔයා host එක ගාගෙන එමෙලේම මේක sync කරයි කියලා active නොවෙන්න පුළුවන්. කියන්නේ Namecheap එක ඇතුලේ එයාලා busy වුණොත් එහෙම මේක issue වෙලා active වෙන්න වෙලා යනවා. ඒකට සාමාන්‍යයෙන් පැයක් දෙකක් යනවා. පැය දෙකක් විතර ගිහිල්ලා මේක active වෙන්නේ නැත්තම් ඊට පස්සේ අපි කරන්න ඕනේ Namecheap එකේ තියෙනවා මෙතන උඩ
contact us කියන එකේ live chat කියලා option එක. මේ live chat එකට ගිහිල්ලා එයාලට inform කරන්න ඕනේ මෙහි hosting එකක් ගත්තා. මේක තාම message එකක් active නෑ. මේක active කරලා දෙන්න කියලා. ඉතින් ඒගොල්ලෝ එයාලගේ process එක බලලා එයාලට update එකක් දෙනවා. ඔයාලගේ පැත්තෙන් මොනව හරි වෙන්න ඕන නම් එකක් කියනවා. එයාලා මොනව හරි හදන්න ඕන නම් ඒගොල්ලෝ එක හදනවා. ඒත් මේ Namecheap එකේ poke button එකේ ගොඩක් site වල live chat තියෙනවා. ඒ වගේ support එක ගන්න. මොකද මේ hosting එක තියෙන technical parts අපිට හදන්න බෑ. මොකද SSL එක issue කරන්නේ ඒගොල්ලෝ. ඒතර මේ වගේ දේකට අපි යාලට inform කරන්න ඕනේ. නමුත් ඕක කරන්න කලින් පැය දෙකක් අඩුම බලන් ඉන්න ඕනේ. normally පොරෙන් පැය දෙකක් කෙනකොට ඕක active වෙනවා. නමුත් ඉඳලා හිටලා වෙලා යන්න පුළුවන්. ඒකට කලබල නැතුව live chat එකට ගිහිල්ලා නිකන් polish english ඕනේ නැහැ. සරලව ඔයාට තියෙන ප්‍රශ්න ඒගොල්ලොන්ට communicate කරා නම් එයාලා ඒක බලනවා. තනේ ඉංග්‍රීසි හොඳටම බැරි වුණොත් උතර ප්‍රශ්නයක් එනවනේ. ඒ වෙලාවට තියෙන්නේ Google සිංහල input එකට ගිහිල්ලා සිංහලෙන් message එක වට කියන්න ඕනේ type කරලා Google translate එකට දාලා ඒක හදාගෙන ඒගොල්ලොන්ට කියන්න. එච්චරයි. ඒතරේ මේ වගේ live chat වල support එක ගන්න බය වෙන්න එපා. මොකද ඔයාව පේන්නේ නැහැ කොහොම කරන්නේ. මම මේ message එකෙන් කියන්නේ. ඉතින් ඒ නිසා බය වෙන්න කිසිම අවස්ථාවක් නැහැ. වැරදි වැරදි හරි පුරුදු වෙන්න අපි කතා කරන්න ඕනේ. හරිද? මේ වගේ technical issues වල අනිවාර්යයෙන්ම Namecheap live support එක contact කරගන්න ඕනේ. ඒගොල්ලෝ 24 hours වැඩ. ඉතින් ඔය ඔක්කොම හේතු නිසා තමයි Namecheap recommend කරේ hosting වලට ගන්න. හරි. දැන් අපි cPanel එක ගත්තා. ඊට පස්සේ refresh කරාම එතන SSL එක active වෙලා බලන්න. Right. මේ ලොක් එක වැටෙන්නේ SSL එක ඇක්ටිව් වුණාම ඉස්සෙල්ලා මේ ලොක් එක ඇරිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට Namecheap එකේ hosting එකක් අරගෙන ඊට පස්සේ domain hosting connect කරලා cPanel එකට ඇවිල්ලා SSL එක ඇක්ටිව් කරගන්න තියෙන process එක.